ලස්සනම ලස්සන කතා ටිකක් අරගෙන පුංචි ඔයාලට පෙන්නන්න හදන්නේ අදත් වෙනද පෙන්නුව වගේම රජ කතාව. වැඩි කතා බහ නොකර ගිහින් බලලෙමුද? මං කියනවට වඩා ඔයාලා බලන්නේ හොඳයිනේ. හා අපි ගිහින් බලලෙමු. කනස්සල්ලෙන් වගේ ඔබතුමගේ මොනහරි දෙයක් නැති වෙලාවක්ද? බලන්නකෝ අන්දරේ, මගේ තෝඩු දෙක, මගේ පිය රජතුමාගෙනුයි මෞතුමියගෙනුයි මට හිමි වෙච්ච තෝඩු දෙක නැති වෙලා. ඔහොම වටින කියන පාටයි ඔබතුමී මේ හොයන විදියට නා. නැතුව මම අර රජතුමාට කිව්වා ඕක පරිස්සම් ඇති දෙනකින් තියන්න කියලා. කෝ නෑනේ. එතකොට බිසෝන්නාංශ ඔබතුමී හොයලා බලුවේ නැද්ද මේ ගැන? මම හැමතැනම හෙව්වා. මට හම්බුන්නේ නෑ අන්දරේ. මම රජතුමත් එක්ක පොඩ්ඩක් කතා කරලා ආරක්ෂකයොත් කැටුව ගිහිල්ලා මේ ගැන විමසිලි කරලා බලන්නම් වෙති. අන්දරේට පුළුවන් වෙයිද? අනිවාර්යෙන්ම. මම කොහොම හරි මේ දේ හොයලා දෙනවා විසුණ්ණාංශේ. අනේ එහෙනම් පොඩ්ඩක් හොයලා බලන්න පුළුවන්ද? හොඳයි හොඳයි, මම රජතුමත් එක්ක මේ ගැන කතා කරලා මේක කරලා දෙන්නම්. අනේ බොහොම ස්තුතියි අන්දරේ. හොඳයි විසුණ්ණාංශේ, එහෙනම් මම ගිහිල්ලා එන්නම්. අනේ මගේ තෝඩු දෙක කොහොමද මං මගේ පිය රජතුමාටයි මෞතුමියටයි මෝල දෙන්නේ? රාජමාලිගාවේ විශාල කලබලයක්. අපේ විසූන් වහන්සේගේ තෝඩු දෙක නැති වෙනානේ. රජතුමාටත් තාම හොයාගන්න බැරි වෙලා ඉන්නේ. කෙවුනාට මම මහ ඇමතිනේ. මට පුළුවන් ඔය තෝඩු දෙක හොයාගන්න. අනේ මන්දා, බිසූන් වහන්සේ හැම තැනම හොයනවා. යහන් කපඩාවෙත් බලනවා. නාන කාමරෙත් හොයනවා. පාලුවට ගිහිල්ලා නොවැ. බය වෙන්න එපා බිසුණ්ණාංශ. තෝඩු දෙක හොයාගන්න මම නුවණ පාවිච්චි කරලා හොඳ උපායක් යොදලා තියෙන්නේ. උපායවල වලින් මට වැඩක් නෑ අන්දරේ. මට ඕනේ මගේ තෝඩු දෙක. හරි බිසුණ්ණාංශ, තෝඩු දෙක හොයාගන්න තමයි මේ උපාය. ඇත්තටම? ඔව් බිසුණ්ණාංශ. ඒ කොහොමද? අපි අසල්වැසි ප්‍රාන්තවල රජවරුත් එක්ක කතා කරලා ඔත සාදයක් පවත්වමු. සාදයක්? මම මෙතන මගේ තෝඩු දෙක නැති වෙලා ඉන්නවා. අන්දරේට මේක සාදයක් කරන්න වෙලාවක්ද? දැන් රජතුමා දන්නවද මේ ගැන? රජතුමත් එක්ක මම මේ ගැන සාකච්ඡා කරලා තියෙන්නේ. උන්වහන්සේත් මේකට කැමති. මේ උපායෙන් ඔබතුමීගේ කරාබු දෙකත් හම්බ වෙනවා. කරාබු දෙක හොයාගන්නේ කොහොමද? සාදයකින්. ඒක තමයි උපාය. අපි මේ විදිහට ඒ දේ කරගමු. මම කතා කරන්නකෝ රජතුමත් එක්ක. අන්දරේ. මහපතිතුමා.
දැන් ඔය තෝඩු දෙක හොයාගන්න පුළුවන් වේද? තෝඩු දෙක හොයාගන්න පුළුවන් වෙනවා. එහෙමද? දැන් කොහොමද ඔය තෝඩු දෙක හොයාගන්නේ? ඒකට අපි උපායක් යොදලා තියෙන්නේ. ඒකට ඉතින් තව පොඩ්ඩක් ඉවසන්න වෙනවා. දැන් ඔය මේ තෝඩු දෙකක් නැති වෙලා ඉඳිද්දි සාදයක් පවත්තන්න වෙනවා කියන්නේ? ඔව්. රජතුමත් මේ ගැන කතා කරලා තියෙන්නේ. රජතුමත් කැමති මේ සාදයට. දැන් ඔය සාදයෙන් මොකද බලාපොරොත්තු වෙන්නේ? සාදයෙන් එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපේ අසල්වැසි ප්‍රාන්තවල අනිත් රජවරුයි මේ පැතිනියෝයි එක්ක මේ සාකච්ඡාවක් කරන්න පොඩ්ඩක් සතුටු වෙන්න තියෙන්නේ. එතකොට ඕකට ගායක කණ්ඩායමක් නම් ඉන්නවා. ඒ කොහෙද නර්තන කණ්ඩායමක් හොයාගන්නේ? කාරිනෑ. නර්තන කණ්ඩායමකුත් ඉන්නවා. ඇයි ඔබතුමාගේ නර්තන කණ්ඩායම? පුරෝහිත ඇතුළු පිරිස. අපි? ඔව් ඔව් ඔව්. ඒ කියන්නේ මේ 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 සාදයේදී අපි නර්තනය ඉදිරිපත් කරන්නද? අනිවාර්යයෙන්ම. එහෙනම් මං ගිහිල්ලා එන්නම්. අහෝ, තෝඩු දෙක නැති වෙලා. කාගෙද මේ තෝඩු දෙක නැති වෙලා තියෙන්නේ? අහෝ, බිතුන් වහන්සේගේ තෝඩු දෙක නැති වෙලා. හැබැයි ඔන්න අන්දරේ ඉන්නවා ඒ තෝඩු දෙක හොයලා දෙන්න. අපි බලමුද අන්දරේ කොහොමද මේ තෝඩු දෙක අපේ බිසුන් වහන්සේට හොයලා දෙන්නේ කියලා. හැබැයි බලන්න වෙන්නේ මේ විරාමයෙන් පස්සේ. බලන්නකෝ අපේ රජතුමා අර එයාග මේ රජතුමත් එක්ක සාකච්ඡාවක ඔබතුමී මෙතන කනස්සල්ලෙන් අර මහා ඇමතිතුමා කතා කර කර ඉන්න කුමාරිකාව නම් මම මේ ප්‍රාන්තෙන් දැකලා නැහැ බිසෝ උන්නාස මීට කලින් ඔබතුමීවත් දැකලා තියෙනවද කවුද අර 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 ඉන්නේ ඒ අරේ හා ප්‍රාන්තේ රජතුමාගේ දූ කුමාරි අන්දරේ ඇයි බිසෝ උන්නාස ඇයි ඇයි ඒ දූ කුමාරි දාගෙන ඉන්න තෝඩු දෙක හරියට නිකන් වගේ තෝඩු දෙක වගේ වයි අන්දරේ කලබල වෙන්න එපා මම හිමීට ගිහිල්ලා බලලා එන්නම් කොහොමද එහෙම යන්නේ අනේ අන්දරේ අහන්නවත් බෑනේ කොහොමද යන්නේ කලබල වෙන්න එපා මං යන්නේ මහරජතුමාව හම්බ වෙන්නනේ මහෙමතිත් ඉන්නවා නේද හැබැයි එතන ඔව් එහෙමම මම මහේමතිතුමාත් එක්ක කතා කරලා බලාගෙන එන්නම් මේ ගැන පොඩි විපරමක් දාලා අනේ අන්දරේ යන්නකෝ විසුණාංශ අර දූ කුමාරිගේ හොඳම මිතුරෙක්ව තමයි මම මේ එක්කන් ආවේ දූ කුමාරිය කැටුවෙන්න බැහැනේ ඉතින් නේද මහගතිතුමා මම මං එහෙම මේ ලොකුවට මේ අඳුරන් නැහැ මේ ආගිය තවතුරු පොඩ්ඩක් කතා කරා අපිට ආපු අමුතුනේ අපි පොඩ්ඩක් තේරුණා කතාවහෙම මහමතිතුමා මට ඇත්ත කියන්න ඒ කුමාරිකාවට කොහෙද මගේ වගේම තෝඩු දෙකක් මට ඇත්ත කියන්න මම කොහෙද තෝඩු දෙකක්
මන් දැකේ නැහැනේ බිසවුන් වහන්සේ එහෙම කොහෙද තෝඩු දෙකක් මේ කොහෙද තෝඩු දෙකක් මේ ඇයි 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 මහමෙතුමා ඇයි වචන පෙටලෙන්නේ මං ඇහුවේ ඒ දූ කුමාරිකාවට තිබුණේ මගේ වගේම තෝඩු දෙකක් මගේ නැති වෙච්ච තෝඩු දෙක වගේම තෝඩු දෙකක් කොහොමද එමුනේ කොහොමද මහමෙතුමා මට ඇත්ත කියන්න නැත්තම් මම මේක වහාම රජතුමාට කියනවා තෝඩු දෙකක් බිසවුන් වහන්සේගේ මේ සේවිකාව නානකාමරේ තියලා මේ බට ගෙලලා පෙන්නුවා. ඉතින් මම දන්නේ නැහැ ඇත්තටම බිසවුන් වහන්සේගේ කියලා. ඊට පස්සේ අර එහා පාන්තේ මේ කුමාරිකාව ඉල්ලගත්තනේ. එහෙනම් කාරිනෑ ඔබතුමාගේ හින්දිලා නෙවෙයිනේ. මං විස්තරේ රජතුමාට කියලා එන්නම්. එහෙනම් අපේ බිසවුන් වහන්සේගේ තෝඩු දෙකත් හම්බුණා. මහැමතිට තමයි කාලෙකින් යස්ස දඬුවමකුත් හම්බ වුණා. මට විතර ඇතික් බරට වස්තුව හම්බ වුණා නෝයේ. අන්දරේ නුවණ තමයි නුවණ. රටවැසියෝ එහෙමයි කියන්නේ. අන්දරේ මෙහාට පොඩ්ඩක් ආවනම් මේනව රජතුමනි. දැක්කා නේද? මහා ඇමතිතුමා කල්පනා කර කර හිටියේ කොහොමද බිසුන් වහන්සේගේ තෝඩු දෙක අර කුමාරිකාවට දෙන්න කියලා. කොමාරි දුන්න කියන්නකෝ. දීලා ඉර වෙලා අන්තිමට මොකද උනේ? ඔව්, අන්දරේගේ අතටම ආවුණා. ඔව්, ඔන්න ඉතින් මේ වගේ තවත් ලස්සන මේ වගේම සුන්දර කතා බලන්න ඕනේ නම් වෙනද වගේම දිගටම සර් පුරෝහිතයි එකතු වෙලා ඉන්න ඕනි. ඔයාලට පුළුවන් ඔයාලා ආස කරන විදිහේ කතා තියෙනවනේ. ඕගොල්ලෝ පිටපත් ලියනවනේ. ඔන්න ඒවත් අපිට එවන්න. අපේ දුරකථන අංකය තමයි 0768 0122 කියද? ඔව්, 76. ඔයාලට පුළුවන් ඒ පිටපත් අපිට ෆොටෝ එකක් අරගෙන එහෙම එවන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපේ ලිපිණියට එවන්නත් පුළුවන්. මොකද්ද අපේ ලිපිණිය? දෙබර් පෙට්ටිය 100 ලෝකේ ගොඩ. එහෙනම් සර් පුරෝහිත අතට ගිහින් ඉන්න තවත් මේ වගේම ලස්සනම ලස්සන කතා ටිකක් අරගෙන ඔයාලගේ ගෙදරට එන්නම්. එහෙනම් මේ තමයි සර් පුරෝහිත.